හොඳයි, සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම. අපි අදත් ෆේස් ටු ෆේස් වැඩසටහනින් සුපුරුදු පරිදි සතියේ සිකුරාදා දිනේ තමයි පැයක පමණ කාලයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වෙනුවෙන් සමාජයේ මතුවී තිබෙන කතාබහට ලක්වුණු, විශේෂයෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වුණු දාන කාරණාව පිළිබඳව, මාධ්‍ය නියාමනය පිළිබඳව, මහිතා රජය විසින් අණ්ඩු විසින් ගෙන ඒමට බලාපොරොත්තු වන මාධ්‍ය නියාමන කර්ම පිළිබඳව, විශේෂයෙන්ම පනත් ගැටුම්පත පිළිබඳව කතා බහට ලක් වුණා පහුගිය දිනේ. පසුගිය සතියක දෙක පමණ කාලය පුරාවට මේ පිළිබඳව ප්‍රධාන මාතෘකාවට මම රටේ දේශපාලන ක්ෂේත්‍රයට පත් වුණේ මෙයයි. ඉතින් අපි කල්පනා කරා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක්, ඒ වගේම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේම අසල අත්දැකීමක් තිබෙන විධායකතුළත්, ඒ වගේම ඊට කලින් පවා විවිධ ආකාරයෙන් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ලේක් හවුස් ආයතනයේ ප්‍රධානියාව කටයුතු කරපු අපේ හිතවත් කරු පරණවිතාන් මැතිතුමාට ආරාධනා කරන්න අපේ වැඩසටහනට මේ පිළිබඳව අපිට යම්කිසි සාරගර්භ විෂයමූලික දැනුමක් ලබා ගැනීම සඳහා. එතුමා දැනට එක්සත් ජනරාජ්‍ය පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනවා. ඒ වගේම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක්. ඉතින් ඔබතුමාව ආයුබෝවන් කියලා පිළිගන්න අපේ වැඩසටහනට බොහොම ආදරේ. හොඳයි, මම ඔබතුමාට අවස්ථාව ලබා දෙනවා එහෙනම් මූලික ප්‍රවේශය ගන්න කියලා කාල වේලාවත් ගිහිල්ලා තියෙන නිසා. මාධ්‍ය නියාමනය අත්‍යවශ්‍යද කියලා තමයි අපි අද කතා කරන්නේ. ඔබතුමාගේ මූලික ප්‍රවේශය ලබා ගන්න. ඔව්, ඇත්තරම මේ ජනමාධ්‍ය නියාමනයක් අවශ්‍යයි, අත්‍යවශ්‍යයි කියන මේ අදහසේ තමයි අපි. ඒක මම දන්නවා, ඒකට සමහර ජනමාධ්‍ය ආයතන, සමහර මාධ්‍ය වේදියෝ එහෙම කැමති නැහැ. ඒ පරණ අදහසක් තාම ඒ අයගේ හිතේ පැලපතියක් වෙලා තියෙන නිසා මම මේකේ පසුබිම පොඩ්ඩක් පැහැදිලි කළොත්, එකම ලෝකයේ මේ ජනමාධ්‍ය, ජනසන්නිවේදන මාධ්‍ය බිහි වුණාට පස්සේ මුලින්ම බිහි වුණේ පුවත්පත් මාධ්‍ය, ඊට පස්සේ ගුවන් විදුලි රූපය යන ආදී වශයෙන් විද්‍යුත් මාධ්‍ය. මුල් කාලයේදී අදහස තිබුණේ මේ ජනමාධ්‍ය කියන එක මහජනයාගේ අදහස්, නිදහස් අදහස් ප්‍රකාශ කරන ආයතන, තොරතුරු දැන ගැනීමේ අයිතිය ක්‍රියාත්මක කරන ආයතන. ඒ නිසා මේවා බාධාවකින් තොරව, කාගේවත් බලපෑමකින් තොරව කරගෙන යන්න ඕනේ කියන අදහස. ඒ නිසා මේවාට කවුරුත් අතපවන්න ඕනේ නැහැ කියන එක. නමුත් මේ මාධ්‍ය ආයතන වලින් මේවා අන්තර්ගතය, මම මේ විශේෂයෙන් කියන්නේ අන්තර්ගතය, ඒවෙන් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඒවෙන් මම පුද්ගලයන්ට, කණ්ඩායම් වලට, රාජ්‍යයන්ට, ජන වර්ග වලට, ආගම් වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. විශාල සමාජ හානි සිද්ධ වෙන්න පුළුවන්. පුද්ගලයන්ට අපහාස යනාදී සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි යහපත් ආචාර ධර්ම මත පදන නොවුණු කෘතික භාවයේ පිරිවිච්ච ජනමාධ්‍ය කරුවන්ගේ ක්‍රියාකලාපය නිසා වෙන සමාජ හානියත් ඉතාම වැඩි. ඉතින් මේවා අපි කිව්වහම පස්සේ මේවා ගැන අත්දැකීම් සමාජයට ඕන තරම් තියෙනවා. එතකොට ජනමාධ්‍ය ආයතන වලට සම්පූර්ණ ඒ අන්තර්ගතය ඒ මාධ්‍යකරුවන්ට ආයතන වල ඕන විදිහට පවත්වාගෙන යන්න කියලා ඒ නිදහස තිබුණොත් එහෙම එක කාටවත් වග කියන්නේ නැති වල්බూరు නිදහසක් බවට පත් වෙනවා. එතකොට මොකද කරන්න කියලා ප්‍රශ්නයක් ආවා. ඒ ප්‍රශ්නයේදී මුල් කාලයේදී ආපු පිළිතුර තමයි, ඔව් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒකෙදී මාධ්‍යකරුවන් සොයන් නියාමනයක් ඇති කරගන්න ඕන. සොයන් නියාමනයක්, එහෙම නැත්නම් සමහර තැන්වල කියන සොයන් වාරණයක් කියලා. ඒක කවුරුවත් පිටින් ඇවිල්ලා කරන දෙයක් නෙවෙයි. තමන්ගේම ආචාර ධර්ම පද්ධති හදාගෙන ඒවාට අනුව මාධ්‍යකරුවෝ ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා අදහසක තමයි සාමාන්‍යයෙන් ওই ජනමාධ්‍ය කර්මාන්තයේ සෑහෙන කාලයක් තිස්සේ තිබුණේ. ඒ වගේම තමයි ජනමාධ්‍ය ආයතන නියාමනය වෙන්නේ වෙළඳපොළ මත. ඒ කියන්නේ ග්‍රාහකයෝ කැමති නම් ගන්නව, නැත්නම් නිකන් ඉන්නවා, මිලදී ගන්නව, සමහරට අහනවා. එතකොට ඒ වගේ ලිබරල් වෙළඳපොළ මත මේක ක්‍රියාත්මක වෙනවා. ග්‍රාහකයෝ තමයි මේක නියාමනය කරන්න වෙන කවන්න. ඒ වගේ අදහස් උඩ තමයි ජනමාධ්‍ය පැවතුනේ. හැබැයි ලෝකය වඩා සංකීර්ණ වේගෙන යනකොට දැන් ආපු මේ අදහස තමයි ලෝකයේ දැන් ඇවිල්ලා තියෙන අදහස තමයි ඔහොම ඔය ස්වයං නියාමන කවුරුවත් කරන්නේ නැහැ. හැම මාධ්‍ය ආයතනයක්ම විශාල වැරදි කරන. අපි දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් අපි දන්නවා රුවන්ඩාවේ එක ගුවන් විදුලි නාලිකාවක් කරපු කරගෙන ගිය ප්‍රචාරක ව්‍යාපාරය නිසා ඒ රටේ විශාල වාර්ගික යුද්ධයක් ඇති වුණා. විශාල දෙකනේ ලක්ෂ ගණන් මිනිස්සු මැරිච්චි
එක යුද්ධකට හේතුභූත වුණේ ඒ රේඩියෝ එකක් ගෙනගිය ප්‍රචාරය. ලංකාවේ මෑත කාලයේදී අපි දැක්කා අර පැලෝපිය නාලය සම්බන්ධයෙන් ගෙනගිය ඒ ප්‍රචාරය, ඒක පත්තරයක ගියා, ඊට පස්සේ ඒක මාධ්‍යවල ගිහිල්ලා විශාල ජනවාර්ගික අන්තතියක් ඇති වුණා. අපි දැක්ක සමහර ඡන්දවලදී දේශපාලන බලය වෙනස් කිරීම ඉලක්ක කරගෙන මිනිස්සු රවට්ටන්න, මිනිස්සු මිත්‍යා මතවලින් අන්ධකාරයට පත් කරන්න, ඉවෙන් අවිතු දේශපාලන වාසි ලබා ගන්න අර කැලණියේ නයා ධාතු ගෙනා වගේ කතා කරලියට ආවා. එහෙම ගත්තාම පස්සේ මේවා ජනමාධ්‍ය අවභාවිත. ඒ වගේම තමයි ස්ත්‍රීන්ට එරෙහිව, ජන වර්ග වලට, ආගම් වලට එරෙහිව ගෙන යන ප්‍රචාර. මේ සියලු කරුණු නිසා අද සාධාරණව කල්පනා කරන ලෝකයේ සියලු දෙනාම මේ ජනමාධ්‍ය වලින් සිද්ධ වෙන විශාල අයහපත් සමාජ බලපෑම වළක්වන්නට ජනමාධ්‍ය නියාමනයක් අවශ්‍යයි කියන තැනට සාධාරණ ලෝකයේ ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම තමයි පුවත්පත් මාධ්‍ය වගේ නෙවෙයි විද්‍යුත් මාධ්‍ය කියන්නේ ඒවා තියෙන සංඛ්‍යාත මහජන දේපළක්. එතකොට මේ මහජන දේපළ පාවිච්චි කරන්න ඕනි පොදු දේපලක් හැටියට. එතකොට ඒවා කාටවත් ඕන ඕන විදිහට අවභාවිතා කරන්න බෑ. ඒ අර්ථයෙන් ගත්තාම පස්සේ පුවත්පත් මාධ්‍ය වලට වඩා විද්‍යුත් මාධ්‍ය වලට මේ තියෙන ලෝකෙින් වැඩි මහජන අයිතියක් තටි ඒවා මහජන පාලනයකට යටත් වෙන්නට අවශ්‍යයි. අනික් අතට ගත්තාම පස්සේ මේ විද්‍යුත් මාධ්‍ය වල ගත්තාම පස්සේ මේවා තියෙන සංඛ්‍යාත මේවා බෙදා හදා දීමේදී ආයතන වලට බෙදා දීමේදී ඒවා විවෘත භාවයේ තියෙන්න ඕනේ, දූෂණයෙන් තොරව තියෙන්න ඕනේ, දේශපාලන හිත පක්ෂපාතකම් වලින් තියෙන්න ඕනේ. ඒ වගේ ප්‍රශ්න මේ කතා කරපු ඔක්කොම ප්‍රශ්න ලංකාවේ මාධ්‍යට අදාළව තියෙනවා. තමයි විශේෂයෙන් ලංකාවේ මාධ්‍ය කර්මාන්තය දැන් සෑහෙන කාලයක් විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය දැන් 19 සියවස පොල් භාගයේ වගේ පටන් ගත්තේ ලංකාවේ මුද්‍රිත මාධ්‍ය. අද ඒක සෑහෙන දියුණු වෙලා තිබෙනවා. ඒ වගේම තමයි දැන් අපේ විද්‍යුත් මාධ්‍යයට දුවංගුලි සංස්ථාව පටන් ගන්න දැන් අවුරුදු 100ක් පිරෙන්න නියමිතයි. රූපවාහිනී මාධ්‍යයට සෑහෙන ඉතිහාසයක් තියෙනවා. මේකට ලංකාව සෑහෙන කාලයක් තිස්සේ දැන් ලොකු මාධ්‍ය කර්මාන්තක ඉතිහාසයකට හිමිකම්කින් රටක්. එතකොට ලංකාවේ නමුත් මුද්‍රිත මාධ්‍ය නියාමනය කරන්න තියෙන ආයතන දෙකයි. ඒ තමයි ප්‍රෙස් කවුන්සිල් එක, පුවත්පත් මණ්ඩලය කියන එක, ඊළඟ එක පුවත්පත් පැමිණිලි කොමිසම. මේ ආයතන දෙකම දුර්වලයි. මේවා ආයතන දෙක ගැනීම තියෙන විශ්වාසයේ විවිධ හේතු මත ජනතාව අතරත් මාධ්‍ය වෘත්ති අතරත්. ඒ වගේම තමයි විද්‍යුත් මාධ්‍ය දැන් මේ නියාමනය කරන්න කිසිම ආයතනයක් නැහැ අන්තර්ගතය නියාමනය කරන්න. ඒවා කාට හරි අදතිය මොකක් හරි සිද්ධ වුණොත් එම අපහාස නඩු දෙමිල්ලට කියන එක කඩ යනකොට වෙන කිසිම අර නයි ගෙනා වගේ සිද්ධි වලට නැත්නම් සාපි වගේ සිද්ධි වලට දුස්තරතුරු වැරදි තොරතුරු ජනවාර්ගික ආගමික අගතියින් ප්‍රකාශයට පත් කර තොරතුරු ඡන්ද කාලයට දේශපාලන අවභාවිතාවට අකුර තොරතුරු ප්‍රකාශ කළ මහ ජනතාවට අගතියක් ඇති කළාට ඒවා සම්බන්ධයෙන් පියවරක් ගන්න කිසිම ආයතනයක්. මෙන්න මේ සියලු කරුණු සලකලා බලලා ලංකාවට ජනමාධ්‍ය නියාමනයක් අවශ්‍යයි කියන කාරණයට අද වැඩි දෙනෙක් ඇවිල්ලා තියෙනවා. එහෙම ඕනේ නැහැ කියලා කියන්නේ මේ තියෙන තත්ත්වය හොඳයි කියලා කියන්නේ එහම ආයතන දෙක තුනක් සහ වෘත්තිය කීප දෙනෙක් තමයි අර පැරණි තර්කවල එල්බගෙන ඉන්න අය. ඊළඟට මේ නියාමනය කරන්නේ කවුද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔන්න ඔතන තමයි අද මේ ගැටලුව ඇවිල්ලා තියෙන්නේ. මේ හැමතැනකම ලෝකයේ අද පිළිගන්න කාරණේ තමයි ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආණ්ඩුව මේ නියාමනය අතට ගත්තට පස්සේ කරන්නේ ආණ්ඩුවේ දේශපාලන ආණ්ඩු බලය දරන පක්ෂයේ දේශපාලන ඌමනාවන් වලට අනුව ජනමාධ්‍ය පාලනය කරන්නේ, ජනමාධ්‍ය හීලෑ කරගන්න මේ නියාමන නීති පාවිච්චි කරනවායි කියන එක. ඒක තමයි මේ අත්දැකීම, ලංකාවේත් අත්දැකීමයි. මොකද ලංකාවේ ආණ්ඩු නියාමන පනත් ගෙනාවේ, නියාමන යෝජනා ගෙනාවේ හැම වෙලාවෙම ඒ ආණ්ඩුවට මාධ්‍යෙන් දේශපාලන තර්ජනයක් එල්ලවන වෙලාව බොහෝ වෙලාවල්, හැම වෙලාවෙම බොහෝ වෙලාව. උදාහරණයක් ඇටේ තමයි චන්දිකා මෙතිනිගේ ආණ්ඩුව විකාශන අධිකාරී පනත ගෙන ඇවිත් ඒ ආණ්ඩුවට විශාල වශයෙන් ජනමාධ්‍යෙන් ආණ්ඩුවේ වැරදි නිසා ජනමාධ්‍යෙන් පහර එල්ලවන වෙලාව. ඔය සියලු කාරණා නිසා මේ අද රාජ්‍ය නියාමනය කියන එක දේශපාලන මර්ධනීය උපකරණයක් හැටියට පාවිච්චි වෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා අද මුළු ලෝකෙම ඇවිල්ලා තියෙන වෙන නියාමන සංකල්ප. ඒක තමයි මේ සහ නියාමනය කියන සංකල්පය. ඒකෙන් කියවෙන්නේ රාජ්‍ය අනිකුත් පරදු පාර්ශ්ව සියලු දෙනාම එකතු වෙච්චි
ප්‍රජාතන්ත්‍රවාදී නියාමන යන්ත්‍රණය අවශ්‍යයි කියලා. අන්නේ අර්ථයෙන් ගත්තාම පස්සේ මේ අද තියෙන කතිකාවේදී අපි කියනවා ඔව් ජනමාධ්‍ය නියාමනයක් අවශ්‍යයි නෙවෙයි අත්‍යවශ්‍යයි. නමුත් එය සහ නියාමන සංකල්ප මත හදා ගන්නා වූ නියාමන යන්ත්‍රණයක් මගින් සිද්ධ විය යුතුයි කියන අදහස තමයි අපි දරන්නේ මේ සම්බන්ධයෙන්.